මහයිලුප්පල්ලම ශේෂ්ඨභෝග පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේට ගොවි සංවිධානයයි කියාගත්ත ඊනියා පිරිසක් කැවිල්ල ඉවරලා බලහත්කාරයෙන් සහ අනවසරයෙන් වැරදි දෙයක් සමාජගත කරමින් යනවා පර්යේෂණ ආයතනය පිළිබඳ ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති මොකද්ද මේ කියන්නේ ශේෂ්ඨභෝග පර්යේෂණ ආයතනය කියන්නේවත් ශේෂ්ඨභෝග පර්යේෂණ ආයතනය තමයි මේ ලංකාවේ බඩේනුගු මුං කව්පි උඳු කුරක්කම් මිරිස් වගේ අතිරේක ආහාර භෝග වල සියලුම පර්යේෂණ තාක්ෂණයන් ඉපදවන්නේ මේ පර්යේෂණ ආයතනය. මේ පර්යේෂණ ආයතනයෙන් මේ වෙනකොට අතිරේක ආහාර භෝග වලට අදාළව ප්‍රවේද 50කට වැඩිය සමාජගත කරලා ලංකාවට විශාල සේවයක් කරලා තියෙනවා. මේ එහෙම විශාල සේවයක් කරන මේ ආයතනෙට කඩාගෙන පැනලා මේ අය පහුගිය දවස්වල කාබනික පොහොර විගඩමක් කරන වෙලාවේ මේගොල්ලෝ බුද්ධිද ගොවියන්ට විශේෂතර අසාධාරණයක් කරන වෙලාවේ මේගොල්ලෝ බුද්ධියගෙන හිටියද ගොවියොත් එක්ක එකතු වෙලා හිට ගන්න වෙලාවේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහිරුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ඉන්නවා අධ්‍යක්ෂකවරියක් මේ දෙපොළගෙන් එක්කෙනෙකුට කතා කරලා නිසි ක්‍රමවේදයකට මේ නිරීක්ෂණ චාරිකාව හරි පරීක්ෂා කිරීම හරි සංවිධානය කරගන්න තිබුණා. එසේ නොකොට මොවුන් සිදු කරන්නේ පැහැදිලිවම ගොවි ජනතාව හා සාමාන්‍ය ජනතාව කුපිත කිරීමක්. ඇත්තෙන්ම අපි මේක දකින්නේ මේ කුපිත කිරීම තුලින් මොවුන්ගේ පටු අරමුණු දේශපාලනික සහ ඉඩම් අත්පත් කර ගැනීමේ පටු අරමුණු කරා ළඟා වීමට තමයි මොවුන් මේ උත්සාහ දරන්නේ. ඒකෙන් හින්දා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ අමාරුවේ වැටුණු අවස්ථාවලදී ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය නිලධාරීන් විදිහට හැම වෙලාවෙම ගොවියාගේ පැත්තේ ගොවියත් එක්ක හිටගත්තා. අපි නැවතත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න එන්න කතා කරන්න. කඩා පැනලා විද්‍යාගාර වට කරලා අනිසි දේවල් ප්‍රකාශපත් කරමින් ප්‍රකාශ කරලා ගොවි ජනතාව උසිගන්වන්න.